संधान मेरलिय जनपति प्रधान वेन कैंबल पिटियेदी एक्सत् जातिक पक्ष अंपारेदी मैदिने समराई जनता विमुक्ति पेरमुने कमकरु समरुम लालकांतगे प्रधानत्वेन दुम्रिया अनतुर संबंधेन सेवकयन पास दिनकुगे वेड तहनम अद लोक कमकरु दिनेयाई मे एहि इतिहासय पिलिबंद विमसा बैलीमक तवसे पुवता 1886 වසරේ මේ මාස පළමුවෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් රැස්වන්නේ දිනක සේවා මුරය පැයකට සීමා කරන ලෙස ඉල්ලමින් දහසකින් පමණ ආරම්භ වූ උද්ඝෝෂණයේ 3 දින වෙන විට ඊට එක්ව සිටි කම්කරුවන් ගණන 65,000කට අධිකයි වැඩ වර්ජනයේ තීරණාත්මක දිනේ වන්නේ 1986 වසරේ මේ මාස 3 වෙනිදායි වැඩ වර්ජනයේ වර්ධනය සඳහා එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් කම්කරුවන් සිය දෙනෙකුට දිව්‍ය හිමිවනවා ඊට විරෝධය පළ කරමින් මේ මාස 4 වෙනිදා කම්කරුවන් රැස්වන්නේ හේමාකට් චතුරාශ්‍රයටයි. එහිදී ඇති වූ ගැටුමින් මියන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 6ක්. අරගලයේදී ජීවිත හිමි වූ කම්කරුවන්ගේ සංඛ්‍යාව අද වනතුරුත් නිශ්චිතව ගණන් බලා නැහැ. ඇල්බර්ට් පාඩන්ස්, ඔගස්ටස් ස්පයිස් හා ඔස්කා නිබේතුළු කම්කරු නායකයන් පොලිස් අතරංගුවට පත්වන්නේ අධිකරණ ක්‍රියාමාර්ගද ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වෙමින්. එහිදී ඇතම් කම්කරු නායකයන්ට සිරදඬුවම් හිමි වන අතර තවත් කම්කරු නායකයන් 5 දෙනෙකු එල්ලා බැරීමට නියම කරනවා. 1889 වසරේ රැස්වන ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කරන්නේ පැය 8ක සේවා කාලයේ ලාර්ගල කළ සගයන් සිහි කිරීමට මේ මාස පළමුවෙනිදා වෙන් කර ගන්නා බවයි. ඒ අනුව සෑම වසරකම මේ මාස පළමුවෙනිදා ලෝක කම්කරු දින ලෙස ප්‍රකාශයට පත්වනවා. අද මේ ගෙවියන්නේ ලෝක කම්කරු දිනයේ 125 වන සැමරුමයි. මව්බිම රැකගනිමු නිදහස සුරකිමු තේමාව කරගත් එක්සත් ජනතා නිදහස් සඳහානේ මේ දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්ුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සඳහාන මේ පෙළපාලිය ආරම්භ වූයේ කොළඹ නෙළුම්පොකුණ රඝලාසලෙන්. අද පසර 12ට ආරම්භ වූ සඳහානේ මේ පෙළපාලිය පැවැත්ුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන්. संधान मै बेलपालेट श्रीलंका निदास पक्षी नायक जनाधिपति महेंद राजपक्ष महता एक्कुने टाउन होल वटराव मसलेन एक्सा जनता निदास संधाने मैदिन पिलपालिय निलं पकुन रगहल असलेन आरंभी CWW कन्नांगर मावतोसे एस्वार्ट वटराव मटपी विस अनतरुव सीमन्स पारोसे गमन कर मरदान पोलेसी असलेन बुरल दिसट हैरी बुरल मंसंदी दक्वाग मनकला पशु एम पेलपाली बुरेल मनसंदीन बेसलाइन पारोसे बुरेल कैंबल पिटी दक्वाग मनकला एक्स जनता निधा संधानी मेदीन पेलपालियट विविध आसन बलमंडल राज्य अंशे वृत्तीय समिति पौद्योगिक अंशे वृत्तीय समिति एक्विटिया मेत्र श्रीलंका निधा पक्षे कोलोन्नाव आसन संविधायक पार्लमेंट मंत्री आर दुमिंद सिल्वा महता संविधानक मेदीन पेलपालिय बुरेल देवी बालिका विद्यालय असलिन आरंभुना ඒ DSA නායක මන්සන්දි දක්වා ගමන් කර බේස්ලයින් පාරට පිවිස බොරැල්ල කැම්බල් පිටිය දක්වා ගමන් කළා. එම මැයිපෙළපාලිය බොරැල්ල මන්සන්තියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින පෙළපාලිය සමගින් එක්ුණා. එයට කොළොන්නාව ආසනයේ මෙන්ම විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් අති විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා. මේ අතර මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින පෙළපාලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේද එක්ව සිටිනවා. එම පෙළපාලි සඳහනේ මේ පෙළපාලියට එක් වූයේ බොරැල්ල නගරයේදී මෞබිම රැකගමු නිදහස සුරකිමු යන තේමා මුල් කරගෙන නෙළුම්පොකුණ අසලෙන් ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සඳහනේ මේ දින පෙළපාලිය සඳහනේ මෙරළේ පැවැත්වෙන්නා වූ බොරැල්ල කැම්බල් පිටියට ළඟා වූයේ අද පසු දෙකට පමණ
මෙවර එක්සත් ජනතා නිදහස් සංධානයේ මේ දින පෙළපාලියට සංධානයේ පක්ෂ ඇතුළු විවිධ සංවිධාන නියෝජනය කරමින් අති විශාල පිරිසක් එක්ව සිටියා. අනතුරුව එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන මේ දින රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. බොරැල්ල කැම්බල් පිටියේදී මේ දින රැළිය ඇමතු ජනාධිපතිවරයා. අපි යටත් වෙන්නේ නැහැ යටත් කරන්නත් බෑ. ඒ වගේම මේ ගොඩනගෙන ගොඩනැගිල්ල ආපෞසන හරවන්නත් අපි සූදානම් නැහැ කියලා අපි පැහැදිලිව කියනවා. මේ පක්ෂ ගණනාවක් වේදිකාවේ ඉන්නවා. ජාතීන් ගණනාවක් මේ වේදිකාවේ වාඩි වෙලා ඉන්නවා. අපි ඔක්කොම අත්වල් බැඳගෙන තමයි මේ රට ඉදිරියට ගෙනියන්නේ. උන්ගේ පක්ෂවල ප්‍රතිපත්ති තියෙනවා. ඒව ආරක්ෂා කරගනිමින් තමයි මේ රට ගොඩනගන්න ඔක්කොම කැප වෙලා තියෙන්නේ. අද විපක්ෂය අපිව විවේචනය කරන්න නැති ඉඳලා නිකන් බොරු මඩ ගහ ගා ඇවිදින ඉඳලා. මෙයා ආණ්ඩුවට තියෙන ලොකුම විපක්ෂය තියෙන්නේ අපේ පැත්තේ. අපි මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරපු රජා. මාතෘභූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් ගලවාගත්ත රජා. ලෝකේ විදේශ රටවල් මේ රටේ කම්කරුවට වුන් මැදිහත් වෙලා දීලා ලබා දීලා තියෙන කම්කරු අයිතිවාසිකම් මොකද්ද කියලා කියන්න මට කිසි දෙයක් නැහැ. හැම අයවැයකින්ම මේ රටේ වැඩ කරන ජනතාවට සහනයක් ලැබලා දීලා තියෙනවා. ලක්ෂ 6ක් කියලා හිට රාජ්‍ය සේවය ලක්ෂ 3ට අඩු කරන්න ඕන කියලා කිව්වම ඒකට සූදානම් වෙලා හිටපු ආණ්ඩුවක් පෙරළුවම ලක්ෂ 3 ඉඳලා තමයි ගණන් හදන්න ඕනේ. මොකද එයාලා හිටියේ ලක්ෂ 3ම කපන්න. අපි ලක්ෂ 14කට වැඩි ගණනකට අද ලක්ෂාව දීලා තියෙනවා. ඒක තමයි ඇත්ත. දැන් රක්ෂණය කළා තියෙනවා පෑ 24ම. වැඩ කරන වෙලාව විතර නෙවෙයි. හදිසි අනතුරක් එහෙම වුණොත් නියෝගියෝ වන්දියක් දෙන්න කටයුතු කළා තියෙනවා. අපි වැඩ කරන පන්තියේගේ ඌමනාමන් එපාකම් බැලුවේ ඒ විදියට. මේ අතර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවන එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද කම්කරු දිනයේ සමරමින් අද දිනේ මැයි පෙළපාලි සහ රැලි සංවිධානය කර තිබුණා. මෙරට ප්‍රධාන විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ජාතික මැයි දින රැළිය මෙවර පවත්වනු ලබන්නේ අම්පාර නගරයේදී. අම්පාර නගර මැදේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය සඳහා සහභාගී වන එක්සත් ජාතික පක්ෂිකයන් පෙළපාලියකින් ගමන් කළා. පෙළපාලිය ආරම්භ වුණේ අම්පාර බ්‍රවුන්ස් හන්දියේ සිටයි. දිවිවර ගොවි කම්කරු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට සහන ලබා ගැනීම මුල් කරගනිමින් සංවිධානය කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය ආරම්භ වුණේ කල්මුණියේ පාරේ පිහිටි ග්‍රවුන්ඩ් මන්සන්දියෙන්. එම පාගමන ගම්මුදා ක්‍රීඩාංගණයේ ඉදිරිපිටට පැමිණ අවසන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ වැඩපළන නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැළිය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. සියලු රාජ්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ වැටුප රුපියල් දසදහසකින් වැඩි කිරීම ඇතුළු වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට අදාළ යෝජනා 6ක් එහිදී සම්මත කර ගැනුණා. අද මේ මැයි රැළියෙන් රට සිද්ධාන්තයක් දාන්න උනන දුන්නා. මේ අවුරුද්ද තුළ මැතිවරණ කීපයක් පැවැත් වෙනවා. ජනාධිපතිවරයා කියලා තිබුණා අපිට ඕනම් මැතිවරණයක් දෙන්නම් කියලා. අද අපි අම්පාරින් කියනවා මැතිවරණයක් දෙන්න, ජාතික මැතිවරණයක් දෙන්න, දීලා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන මහජන මැතිවරණයක් දෙන්න කියලා. ඉදිරි මාස 12 තුළ අපිට විශාල අභියෝගයක් තියෙනවා. අද මේ ජනතාව සමග අපි එනකොට බොහෝ දෙනෙක් අපිට කිව්වේ මොකද්ද? අපි සමගි වෙන්න, අපි අත්වල් බඳ ගන්න, එහෙම වුණත් අපිට ආණ්ඩුවක් අත ළඟයි කියන ප්‍රාර්ථනාව අපිට දුන්නා. එක්සත් ජාතික පක්ෂ පාලනයක් මේ රටේ ඇති කිරීමේ පෙර නිමිති අද තමුන්නාසලා දැක්කා. ජනතා හඬ ජනතා බලය ගොඩනගන රතු මැයි රැළිය මෙවර ජනතා විමුක්ති පෙරමුණේ තේමාවයි. මඩ පිටපස්සෙන් දිස්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ප්‍රධාන මැයි දින පෙළපාලිය ගමන් කරන ආකාරයයි. දෙහිවල එස්.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළ මේ පෙළපාලිය ගමන් කරන්නේ කොළඹ බීආර්.සී. ක්‍රීඩාපිටිය දක්වා. මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය සහ රැළිය පැවැත්වුණේ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙහිවල එස්.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලින් ඇරඹි පාගමන සරණංකර පාර ඔස්සේ කිරුළපන දක්වා පැමිණ හැව්ලොක් ටවුමේ පිහිටේ බීආර්.සී. පිටියට පිවිසියා. එහි පැවති චනරලියට ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨීන් රැසක් එක්ුණා.
නිර්මාණවත්තු මේ පෙරපාලිය මේ රටේ රාජ්‍ය සේවය වැඩ කරන ජනතාව අද ලක්ෂ 12ක් වැඩ කරනවා මේ මේ දිනේදී තමුන්නාසෙලා තීරණයක් ගන්න ඕන මොකද්ද විශ්වාම පාරිතෝෂිතය කප්පාදු කරලා තිබෙනවා වැඩි දවසක් යන්න කලින් පාරට බහලා සටන් කරලා වැඩ වර්ජන කරලා හරි මේ විශ්වාමඩු පාරිතෝෂිතය රැකගැනීමේ සටනට මේ මේ දිනේදී අපි අදිස්ථානයක් ඇති කරගන්න ඕන මිත්‍රවරුනි කම්කරු දිනේ අපිට සමරන්න වෙලා තියෙන්නේ ජයග්‍රහණ ගැන සාකච්ඡා කරමින් නෙමෙයි කප්පාදු කිරීම ගැන සාකච්ඡා කරමින් මේ මේ දිනෙන් පස්සේ අපි සටනකට මුල් ගල තියන්න ආරම්භ කරන්න ශක්තිය ගොඩනගා ගැනීම අරමුණු කරගෙන තමයි අද අපි මේ මේ දිනේ අපේ කම්කරු සගයින් සමග සමරන්නේ දෙමළ ජාතික සංධානයේ සිය මේ දින රැළිය පැවතුයේ ජාපනයේ චාවකච්චේරි නගරයේ පිහිටි සංස්කෘතික මැදිස්ථානයේදී ඒ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂරන් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මිට අමතරව දෙමළ ජාතික සංධානය සංවිධානය කළ තවත් මේ රැළියක් කිලිනුච්චේදී පැවතුණා विविध देशपालन पक्ष सह वृत्ति समिति संविधान कल मेरली रसक अद दिवीनपुरा विविध प्रदेश दीपवत्तुना लंका कामकर कांग्रेस मे दिन रली पवत्नी बंडार विलदी ए अमात्य आरुमुगम तोंडमेन नियोच अमात्य मुत्तु सिविलिंगम यान महत्तरुंगे सहभागी त्वेन ऊपलत प्रधान अमात्य शशींद्र राजपक्ष महता लंका कामकर कांग्रेस मेरली एक विशेषत्वयाक केसेवेतत मेम मेरली संधा पैमिनी पिरिस अततिबु कोडिकानु अकदवटीमिन बंडारवेले ज्येष्ठ पोलिस अधिकारी बुद्धिक सिरिवर्धन महता तुवल्लबा रोहलगत केरुना जातिक कामकर संघमे संविधान कल मैदीन पेलपालिय सह रलिय पेवत्तुने एम संघमे सभापति पी दिगंबर महतागे प्रधानत्वेन हेटन मल्लिया कुमार संदी नरंबी मै पेलपालिय बसनौतुम पलदाक्वा पेमिन एहिदी जनरलिय पेवत्तुवा खंदुरट जनता पेरमुने मैदीन पेलपालिय सह रलिय अद पेवत्तुने तलपाकले नगरेदी तलवाकले बसनौतुम पोलेसिट तलवाकले क्रीडांगणे दाक्वा पेमिनी एम पक्षे मै पेलपालिय पक्षे नायिका शांति चंद्रशेखरन महात्मेगे प्रधानत्वेन पेवत्तुना प्रजातंत्रवादी मार्क्सवादी लेनिन पक्षे वाउनियावेदी मै पेलपालियक पेवत्तुये इलिम किहिपयक मुल्कर गनिमिन उतुरु पलाते अतुरु दन्नुवन सोया दिन्न नैवत पदिंशकल जनतावट सहन लबा दिन्न सह जातिवादी पराजय करन्न यन इलिम ए अतरुना बसनौतुम पलासलिन आरंभो पेलपाली आवसन वे वाउनियाव नगर सभा क्रीडांगणे आसलिन महानूर त्रिरोदरथ रेदुरन्गे संगमेद अद मै पेलपालियक संविधान कर तिबुना जटिनूर वीदियन्न आरंभो पेलपालिय महानूर नगरे वीदि किहिपयक ओस्से संचारय कला समस्त लंका अंतर डिस्ट्रिक पासल नमुन प्रवाहन सेवा संगमे अद मै पेलपालिय पेवत्तुये अनुराधपुरेदी सुरकिमु एक्वेमियन तेमावेन पेवती मै दिन पेलपालिय अरमुन वीतिबुने पासल प्रवाहन सेवाव विधिमत् कर गनीमाई කුරුණෑගල පොතුහැර සිදු දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් පස් දිනකගේ වැඩ තහනම් කර තිබෙනවා කොළඹ සිට පලේබලා ධාවනයේ වූ දෙයට කිරුළ දුම්රියේ රියදුරු සහ පොතුහැර දුම්රිය ස්ථානාධිපතිවරයාද ඊට අයත් කෙසේ වෙතත් දුම්රිය රියදුරන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් කේ.යු. කොන්තසිංහ මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවගත් මෙම තීරණයට තම සංගමය දෙඩි ලෙස විරුද්ධ වන බවයි उत्तर दुम्रिय मार्गे कुरुणैगल पुतुहेर दुम्रिस्तानी आसन्नेदी मेम दुम्रियानतुर सिदुने ये पेरवरु अट्टाई हतलिस्पहट पमन
එම අවස්ථාවේ වවුනියාවේ සිට මාතර බලා ධාවනයේ වූ රජරට රජින සීක්‍රගාමී දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ ආසන්නයේ නවතාගෙන සිටියේ කොළඹ සිට පලේ බලා ධාවනයේ වන දෑට කිරුළ නගරාන්තර සීක්‍රගාමී දුම්රිය අදාළ ස්ථානයෙන් පසු කර යනතුරුයි කෙසේ වෙතත් රජරට රජින දුම්රිය රඳවා තිබූ මාර්ගයෙන්ම පැමිණි දෑට කිරුළ නගරාන්තර දුම්රිය නවතා තිබූ එම දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා ब्रेक गहन पटांग ඒ ගහනත් එක්කම අර ඒක දිඩීන් ගාලා වැදුනා ඊට පස්සේ මම දැක්ක ඒ හරියෙන් එක්කනේ පණිනවා කෝච්චියෙන් ගාඩ් මේ ඩ්‍රයිවර් මහත්තයා පැන්නද වෙන එක්කනේ පැනද කියලා මම දැක්කේ නෑ ඒක ඉස්සෙ කෙලින් පාර රජන නවතලා තිබ්බා මෙතන මේ සිග්නල් එක දාලා තිබේ කෙලින් පාරට මම තාතුරුක තාත්තා ඇතුළ මේ කෙලින් පාර සිග්නල් එක දාලා තියෙන්නේ ගැතන කෝච්චිය නවතලා තියෙන කියලා කීප ගමන් අපේ ගේස්තරා තමයි මේ ගැහුවේ මේ බ්‍රේක් ගැහුවා බ්‍රේක් ගහපු ගමන් ඉස්සරහටම ගිය ඩඩාංග වැදුනා ගිහිල්ලා අනතුරින් දුම්රිය එන්ජින් දෙකට දෙඩි අලබහන සිදු අතර රජරට රජින දුම්රියේ මෙදිරියක් වෙලකට පෙරලී ගොස් තිබුණා. මීට අමතරව එම දුම්රිය දෙකේ මෙදිරි කිහිපයක් පිලිපැන තිබුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සිව් දෙනෙකුගින් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතායි. ඔහු පැවසුවේ අනතුර සිදු ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් ඊයේ සිදු කළ බවයි. මීටමතරව දෑට කිරුළ නගරාන්තර සීක්‍රගාමී දුම්රියේ දත් ඇතුළත් කළු පෙට්ටිය පරීක්ෂණ සඳහා සිය බාහිරයටගත් බවද ඔහු සඳහන් කළා. පොතුවර දුම්රියේ ස්ථානයේ කැබින් එක මේ අයුරින් කෝච්චිය උඩට කෝච්චියක් ඒම සඳහා සංඥා වැඩ කරනවද නැද්ද කියන එක ප්‍රායෝගික පරීක්ෂණයක් කළා. ඊට පස්සේ S11 වර්ගයේ බලවේග කට්ටලවල දුම්රිය ධාවනය වන වේගය සහ දුම්රිය බ්‍රේක් ඇප්ලයි කරාද යන වගේ සටහන් වන වෙනම බ්ලැක් බොක්ස් එකක් තියෙනවා. ඒක අපේ බාරයට ගත්තා. නුව අපි පොතුවර දුම්රියේ ස්ථානයේ අදාළ දුම්රිය දෙකේ දැනට රෝහල් ගත වෙන්නේ නැති කියලා දෙනාට මරදාන නියෝජ්‍ය ගමනාගමන අධිකාරී කාර්යාලයට පැමිණෙන නියෝග කළා තියෙනවා. අපි සලකා බලන්නේ මෙම දුම්රිය ස්ථාන බාහ්‍ය සංඥාව අනුතුරුදායක තත්ත්වයේ තිබියදී පසු කළාද එසේ නැත්නම් දුම්රිය ස්ථානයේ විසින් අංක 86 දුම්රිය වේදිකාවේ තියෙද්දී සංඥාකරුගේ වැරද්දින් මොකක් හරි හේතුවකින් එහෙම දෙන්න පුළුවන්කම තිබුණද එහෙම දුන්නද කියන එක දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැඩතහනම් කළ පුද්ගලයන් අතර දැට කිරුළ දුම්රිය රියදුරු රියදුරු සහායක ප්‍රධාන නියාමක සහ පොතුහැර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති සහ සංඥාකරු වන බවයි මෙම පිරිසගේ සේවය අත්හිටුවා ඇත්තේ අදාළ අනතුර සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරුයි. කෙසේ වෙතත් තමන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙම තීරණයට විරෝධය පළ කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් KU කොන්තසිංහ මහතා පවසනවා. මේ විමර්ශන පැවතෙන අතරතුරදී මේ ගත්ත ක්‍රියාමාර්ගය අදනම් විරහිත කියන විශ්වාසය අපිට තිබෙනවා. මොකද මෙහිදී විමර්ශන පවතින අතරතුර මේ වගේ විනය පියවරකට යෑමේදී යම් පූර්ණිගමනයන් මතුවීමක් මෙතන තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පිට අපි සංගමය රැස් වෙලා තීරණය කරන්න සංගමය තීරණය කළා තියෙනවා. අනතුර සිදු ස්ථානයේ ඇති දුම්රිය මැද ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මේ සඳහා දෙපාර්තමේන්තු සේවකයන් 125 දෙනෙකු පමණ සහභාගී වූ බවයි. මේ අතර අනතුරින් තුවාල ලැබ පොල්ගහවෙල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්වලට ඇතුළත් කරන රෝගීන්ගෙන් බොහෝ දෙනෙකු අද දහවල් වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලැබුවා. අනතුරින් තුවාල ලැබූ දෑට කිරුළ දුම්රිය රියදුරු සහ රියදුරු සහායකයාද ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඔබ යලිත් හිරු ප්‍රවෘත්ති සමගින්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ආරම්භ කෙරුණු හෙද වර්ජනයට සහාය පළ කරමින් දිවිනේ තවත් ප්‍රදේශ කිහිපයක හෙද නිලධාරීන් වර්ජනයට එක්ව සිටිනවා. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් පහර කැමට ලක්ව තිබෙනවා. එම පහර දීම පිළිබඳ වාර්තා කිරීමට ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරුට රෝහල් හෙද පාලිකාවක් විසින් බාධා එල්ල කළා. සුතිකාගාර පුහුණුව මුල් කරගනිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරීන් හා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අතර මතගැටුමක් නිර්මාණය වී තිබෙන්නේ දින කිහිපයක සිටයි. මේ හේතුවෙන් හෙද නිලධාරීන් බුර්තිය ක්‍රියාමාර්ගයකට එළඹුණේ පෙරේදා දිනේදී. මීට සහාය පළ කිරීම සඳහා කළුතර නාගොඩ රෝහලේ හෙද හෙදියන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්ව සිටි අතර ඔවුන් රෝහල ඉදිරිපිට විරෝධතාවයකද නිරත වුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීම සඳහා හම්බන්තොට මූලික රෝහලේ හෙද නිලධාරීන් ඇතුළු තවත් රෝහල් කිහිපයක හෙද නිලධාරීන් සාමාන්‍ය රාජකාරී වලින් බැහැරව සිටියා. නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙද සංගම් තවමත් එකඟතාවයකට පත්ව නැහැ. ඇත්තෙන්ම මේ ගැටුම ඇති කරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරී. රාජ්‍ය සේවා එක්සත් පෙජ සංගමේ තවම දිවයින පුරා වැඩවර්ජනයක් කරනවා කියන තීන්දුව තවම අපි අරගෙන නැහැ. මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් වැඩිහිටියක් වීමක් කරන්න ඕන කියන එකයි අපි අවධාරණය කරන්නේ. එහෙම නැත්නම් අපට සිද්ධ වෙන හෙට දවසේ සෞදරණත් මේ උසවති ක්‍රියාමාර්ගය දිගට ගෙනියන්න අනිත් රෝහල් සඳහා ව්‍යාප්ත කරන්න. මේ වෘත්තීය ගැටලුව සම්බන්ධයෙන් හෙට දිනේ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා. ඔය ඇති වෙලා තිබෙන තත්ත්වය ඒ වෘත්තීන් අතර ඒ අයගේ තිබෙන ගැටුමක් තමයි තිබෙන්නේ. ඒකට ඒ නිරවුල් කිරීමට අපි සෑම් පියවරක්ම අපි අරගන්නවා අරගෙන තිබෙනවා. ඒ වගේම අපි අනිත් දාට දෙවෙනි දාටත් අපි මේ ප්‍රශ්න වලට අදාළ සියලුම වෘත්තීය සමිති අපි කැඳවලා තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනට එක් වූ රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ එවැනි සාකච්ඡාවක් පිළිබඳ තමන්ට දැනුම් දීන වැඩි බවයි. මේ වෙනකොටත් මෙහෙම සාකච්ඡාවක් තියෙන බව ලිඛිතවත් වාචිකවත් කිසිසේත්ම අපිට දැනුම් දීලා නැහැ. අපි දන්නවා සෞඛ්‍යලේ කම්මරය ලංකාවෙත් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා යටතේ අත්සන් ලේඛනයක් පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ සූතිකාගාරයේ රාජකාරී කිරීමට පැමිණි පෞල් සෞඛ්‍ය නිලධාරිනියකට පිරිසක් පහර දී තිබෙනවා. වැකියුම් එකක් කරන්න ඩොක්ටර් මට කතා කරා. මම වැකියුම් එකට ඇසිස් කරන්න ලං වුණා. ඒකට යන්න දෙන්නේ නැතුව මම පැඩ් එක ගත්තාම ආව තල්ලු කර හොඳ වැදුණා. ඊට පස්සේ මට මොකද උනේ කියලා මතක නැහැ. ඒ වෙලාවේ පෞල් සෞඛ්‍ය සේවිකාවන් බලහත්කාරයෙන් ඇතුළට දිනන සූතිකා පුහුණු හෙදියන් විසින් වැකියුම් ඩිලිවරි එකට සූදානම් වෙමින් හිඳලා තියෙනවා. පෞල් සෞඛ්‍ය සේවිකාවක් හෙදියක්ගේ ඇඟේ වැදිලා ඉබේටම බිම වැටිලා තියෙනවා. හෙද නිලධාරීන් මෙම අපේ නිලධාරීන්ට පහර දීම සිදු කරලා තියෙන්නේ. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අනුගමනය කරන ගමන් පහර දුන් හෙද නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගත යුතුයි. මේ හෙද වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටනවා. මෙතන හෙන ගස්තනයක් තියෙන්නේ. මේ බෙහෙත් ගන්න පිම්මිසිලා නැහැ. කුළුන් කැලක්වත් වගේ එළිය තියලා නැහැ. ඩොක්ටර්ලා ඊයේ මේ අල්මාරි කඩලා තමයි මේ බෙහෙත් දුන්නා. ඉතින් මම දැන් තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා. මේ පොරේ ඉන්නේ මිසි අම්ම කෙනෙක්. ඩොක්ටර්ස ගිය හැටි අල්ල පැන්න දෙන්න බෙහෙත් කරනවා. අපර දෙන්න අපර කතා කරන්නේ නැහැ. මගේ අම්මා මැරෙන්නේ ඔයාලා බෙහෙත් දෙන්නේ ඔයාලා ගම්මේ ඔයාලා ගම්මේ දෙන්න බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් ගම්මට බෙහෙත් දීලා එනවා. අනිත් ලොකු පැත්තක ඉම්පැක්ට් එක දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මෙරට ජීවත් වූ වයස්කතම ආදිවාසියා ලෙස සැලකෙන තලාවරිකේ කළුඅප්පු ඊයේ දෙහිඅත්ත කණ්ඩියේ රෝහලේදී මිය ගොස් තිබෙනවා. මියන විට 104 හැවිරිදි වියේ පසු ඔහු දෙහිඅත්ත කණ්ඩියේ හේනානිගල දකුණු මහවැලි ගම්මානයේ පදිංචිව සිටියා. ඔහුගේ දේහය තැන්පත් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ බත් හිත් ගසේ පොතුවලින් සහ ගැටකිරි වැල්වලින් තැනු සාම්ප්‍රදායික පෙට්ටියකයි. පවතින අධික වර්ෂාව සහිත කාලගුණයත් සමග මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ඉදිරිපස ආරක්ෂක බැම්මේ කොටසක් කැඩී ගොස් ඇති අතර තවත් කොටසක් කැඩී යාමේ අවධානමක් මතුව තිබෙනවා. රටවටා හිරු. දැන් අවධානය විදේශ පුවත් වෙත. ඉන්දියාවේ චෙන්නයිහිදී ශීඝ්‍රගාමී දුම්රියක් තුල බෝම්බ දෙකක් පුපුරා ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරයෙන් දුම්රිය මැදිරි 3කට හානි සිදුව තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරු.
ඉන්දියාවේ බැංගලෝර සිට ගුවහිටි දක්වා ධාවනය කෙරුණු සීග්‍රග්‍රාමී දුම්රිය ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. මැදිරි දෙකක් තුල අටවා තිබූ බෝම්බ දෙක චෙන්නයි දුම්රිය ස්ථානයට ලංවනවත් සමග පුපුරා ගොස් තිබෙනවා. මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ඉන්දියා මහමැතිවරණයේ පැවැත්වෙන අතරතුරයි. චීනයේ ෂින්ජියාන් ප්‍රදේශයේ පිහිටි දුම්රිය ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් 79 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පළමුව බෝම්බයක් පුපුරවා හැර ඇති ප්‍රහාරකයන් ඉන්පසු එහි රැඳී සිටි පිරිස් වෙත කඩා පැන තියුණු ආයුධවලින් කපා කොට ඇති බව වාර්තා වෙනවා. චීන බලධාරීන් චෝදනා කරන්නේ ඒ රට බෙදුම්වාදී උයිගුර් නම් මුස්ලිම් සුළුතරයකින් සමන්විත කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි. මෙවර IPL තරගාවලියේ එක්සත් අරාබියේ මීරාජ්ජයේ පැවති අවසන් තරගයේ ලකුණු 15කින් ජය ගන්නට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම පරාජය කරමින්. ඩුබයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාසිය වාසිය දිනු මුම්බයි නායකයා පන්දු යැවීම තෝරා ගත්තා. හයිද්‍රාබාද් ක්‍රීඩකයන් නියමිත පන්දු අර 20 තුල කඩුලු 5ක් දෙවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 172ක්. අගනායක ක්‍රීඩා කළ ඩේවිඩ් බෝන පන්දු 51ක දී ලකුණු 65ක් ලබා ගත්තා. ඔහුගේ නිමට 4 පහරක් සහ 6 පහර 4ක් ඇතුළත් වුණා. මේ නිමතර තුරදී කිරන් පොලාඩ්ගේ පන්දුවකට වෝන එල්ල කළ පහරක් පිටියේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ කුමා ධර්මසේනගේ අතේ වැදුණේ ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ දමුවකට සිනාවක් එක් කරමින්. ලෝකේෂ් රාහුල් 4 පහර 3ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්. පොන්දේමීදී සහීර් කාන් සහ කොරේ ඇන්ඩර්සන් කඩලු දෙක බැගින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ආරම්භ කළ මුම්බායි කණ්ඩායමේ පළමු කඩලු තුන ලකුණු 31ක් වෙදී බිඳ වැටුණා. බිඳ වැටුණු ඉනිම නැවත ගොඩනගමින් මුම්බායි කණ්ඩායම ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙනාවේ අම්බති රයිදු සමගින් එක් වූ කිරන් පොලාඩ්. රයිදු 4 පහර 5ක් සමගින් ලකුණු 35ක් ලබා ගත්තා. පොලාඩ් වේගවත් ලකුණු 78ක් රැස් කළේ පන්දු 48ක් පමණක් වැය කරමින්. ඔහුගේ නිමට 4 පහර 3ක් සහ 6 පහර 6ක් ඇතුළත් වුණා. කෙසේ වෙතත් හයිදරාබාද් වේගපන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යවීම හමුවේ මුම්බායි කණ්ඩායමට නියමිත පන්දු අර 20 තුල කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 157ක් පමණයි. පන්දු යවීමේදී භුවනේශ්වර් කුමාර් කඩුලු 2ක් දවා ගත්තේ සිය පන්දු අර 4 තුල ලකුණු 17ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. ඊට අමතරව ඩේල් ස්ටේන් සහ ඉර්ෆාන් පතන් අතරේද කඩුලු 2ක බැගින් බෙදී ගියා. තරගයේ විරැලසින් සමාන දිනා ගත්තේ භුවනේශ්වර් කුමාර්. මේ අනුව මුම්බායි කණ්ඩායම ඉන්දියාව වලා පිටත් වන්නේ එක්සත් අරාබි එමිරාජ්යේදී මුහුණ දුන් තරඟ පහම පරාජය වීමෙන් අනතුරුවයි. Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධානකුවත් ප්‍රකාශයෙන් නිමවට පත් කරනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලයේ 93 දිසුන් පරිදි හිරු ප්‍රෝත්ය සෙන සේවාව සක්‍රිය කරගන්න. ජලි තමයි රාත්‍රී 9:00 ඇතියට. හයිබෝන්.